සමත් ජරා ගැනෙක්කුයි. ඔයාගේ තීරණය වෙනසක් වෙන්න නේද? මට තීරණයක් කරන්න ඉදරයි. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ ප්‍රවෘතියක්. කුමාරි, අපි ඔයාව විශ්වාස කරලා මේ සේරම කරේ. නම් යාට තනියම ගෙදරින් පුළුවන්නේ. චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුණා. සීන නෙළුම්මල් චිත්‍රපටිය ඇත්තටම ඕගොලන්ට බාරවෙන්න හරිම චූටි දවස් කීපයක් තියෙන්නේ. අගෝස්තු 23 වැනිදා ඉඳලා මේ චිත්‍රපටය අද මාධ්‍ය බැලුව වගේ තමයි ඕගොලන්ට බලන්න පුළුවන්. ලිමිට් එකකට බොන්න ඕන. අපිට ටිකක් ඉතිරි කරන්න. කාටද දන්නව වැඩි උනේ? මං දැක්කා නිකන් හිටපු මෑන් අන්තිමට සුපර්මෑන් වෙලා නටනට හිටියා. ඒ මං සුපර්මෑන් වගේ නෙමෙයිද? මේ මිටියට මාත් හොඳ සුපර්මෑන් කෙනෙක් තමයි හරිද? ඒක තමයි මං ඔයා මැරි කරේ. සහන් පොඩක් ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ මගේ දෙවෙනි චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටිය බොහොම සංවේදී කාරණාව කතා කරන චිත්‍රපටියක්. ඉතින් සමීර නාවටුන්නගේ අධ්‍යක්ෂණයෙන් වරුණ අරඹගේගේ නිෂ්පාදනයෙන් හොඳ පිරිපුන් රංගන ශිල්පීන් ශිල්පිනියන් කීප දෙනෙක්ගේ දායකත්වයෙන් තමයි මේ චිත්‍රපටිය ඔගලන්ගේ ඉස්සරහට අරගෙන එන්නේ අපි. ඉතින් ආදරයෙන් ආරාධනා කරන ඔගල හැමෝටම විශේෂයෙන්ම අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න අය, ඒ වගේම තමයි ගැබිනි වෙලා ඉන්න මාතාවන් සියලුම දෙනා නැරඹිය යුතුම චිත්‍රපටියක් කියලා මම විශ්වාස කරනවා. කාන්තාවක් හැටියට ඔගොල්ලෝ හැමෝම බලන්න එන්න. කාන්තා පිරිමි දෙගොල්ලන්ටම පවුලක් වශයෙන් බලන්න පුළුවන් හොඳ චිත්‍රපටයක් සීන නෙළුම්මල්. ඉතින් අගෝස්තු 23 වැනිදා ඉඳලා මේ චිත්‍රපටය ඔගොල්ලන්ට බාරයි. බලලා ඉවරලා ඔගොල්ලන්ට මොනවද හිතෙන්නේ කියලා අපිටත් කියන්න. Thank you. මේව දැක්කම නම් බයත් හිතෙනවා සහන්. මේ අපි කොහොම හරි හොඳ රටකට යමුකෝ. දීපලුත් කියන්නේ කොහමද මල ගහලා කණ්ඩවට වරෙන් කියලා.
ඒුණාට ඉතින් අපි තව පොඩ්ඩක් ඉවසලා බලමුකෝ. ඔය ෆිල්ම් එක මක් ගැන මම හැමදාමත් කියුවේ ශමීර බොහොම තරුණ අධ්‍යක්ෂකවරයෙක්. අපි එක වයස් කාණ්ඩේ ඉන්න කට්ටිය ශමීරගේ පළවෙනි නිර්මාණයෙන් පස්සේ කාලෙකට පස්සේ මේ කරන්නේ මේ නිර්මාණය කරන්නේ. කතාව ගලාගෙන යන විදිහට තමයි මැඩිපුර කැමති උනේ. මම රංගනින් දායක වෙන්නේ කුමාරි හැටියට. කිරි කැටිය මගේ කිරි කැටිය මාර මුලේ ඉඳන් අග වෙනකන් බොහොම හැඟීමෙන් බැඳිලා බලන්ගෙන පුළුවන් කතාවක් තියෙනවා. සහ මේ ඉන්න රංගන ශිල්පීන් ඒ චරිතවලට තාම සාධාරණ කටයුත්තක් කරලා තිනවා. තාක්ෂණිකංශයේ හැමෝමවත් මතක් කරන්න ඕනේ. ඉතින් කියන්න තියෙන්නේ අවසානයේ හිත සතුටු කරන් සෝපා කරන් යන්න පුළුවන්කමකුත් ලැබේවි. ඕගලන්ට ආරාධනා කරනවා ප්‍රේක්ෂකින්ට ඇවිල්ලා අපේ නිර්මාණය බලලා ඕගොල්ලොන්ගේ කොසමකෝ පිපි පිපි සුවඳ හමා පරවුනේ මොකෝ පරවුනේ මොකෝ ආදරින් හද මල මෝදුවියයි බෙන්දහු ආදරින් හද මල මෝදුවියයි පිපි පිපි සුවඳ හමා පරවුනේ මොකෝ
ඇත්තම මේ චිත්‍රපටිය බලන්න මට ශමීර නවුටන් ආරාධනා කරාම මම මේ චිත්‍රපටිය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ආවේ. ඒ කියන්නේ මේක කොයි වගේ චිත්‍රපටියක්ද එහෙම කියලාවත් දන්නේ නැහැ. හැබැයි කාස්ට් එක දැනගෙන හිටියා. ඒත් එතනත් මම දැනගෙන හිටියේ අපේ ජනප්‍රියම නලිනි විලක් රංගපානා කියන එක. හැබැයි මේ චිත්‍රපටිය නරඹද්දී මට කියන්න ඕනේ දේ තමයි ඉතාම සුළු චරිතයක් වුණත් රංගපාන අය ඉතා හොඳින් ඒ කාර්යය කළා තියෙනවා. මම හිතන්නේ ඒක ඇත්තටම තිරනාටකයේ සහ අධ්‍යක්ෂකගේ දක්ෂතාවයක් කියලා මම හිතනවා. ආන්දරිම ඇස් වටුවා කොහෙද? එතන ලොකු ස්ටයික් එකක්. එනේ නන්ද ඉඳගත්. ඉතින් මං හිතුව පුතාලව බලලා යන්න. කෝදුව. නෑ මේ කාමරේ නෑ. ඉන්න මං කතා කරන්න. ඇත්තටම මේ මට මේ ගැන චිත්‍රපටිය ගැන කියන්න ඕනේ. මට මතකයි මං ඉස්කෝලේ යන කාලේ මං ගැහැණු ළමයි චිත්‍රපටිය නරඹලා වසන්ත චතුරානි මගේ ප්‍රියතම නිළිය වෙලා මං අඬාගෙන තමයි චිත්‍රපට ශාලාවෙන් එළියට ආවේ. මට මතක කාලේක මට චිත්‍රපටියක් ඊට පස්සේ අපි දන්නවා මේ චිත්‍රපටිය කියන්නේ රංගපෑමක් කියන එක. ඒත් අද දවසේ මගේ ඇස්වලට කඳුළු ආවා. ඒ තරමටම රාසය දනවන ඒ වගේම ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා තේරෙන්නේ නැති. ඒ වගේම හැබැයි මට මෙහි අවසානය ගැන පොඩි ඉඟියක් මගේ හිතට ආවා. මට හිතුණා එහෙම වුණා නම් හොඳයි කියලා. ඉතින් ඒක ඒ විදිහටම වුණා. විශේෂයෙන්ම සංගීතය ගැනත් ඒ ගායනයන් ගැන මං හිතනවා අමිල පෙරේරාගේ ගීතයක් මං සමනට වැකුණා. ඒක හරිම හදවතට දැනෙන ගීතයක්. ඒ වගේම තව ගීතයක් මම ශෂිකා වෙන්න ඕනේ ගායනා කරේ. ඒ ගීත තාම හදවතට දැනෙන ගීත. මියෙන තුරුමා පිය පඳේ ආදරින් රූප ගන්න ගැන කියන්න ඕනි. විශේෂයෙන්ම අර තේකෝප්පෙන් එන ඒ කුමාලේ වුණත් ඒක හරි කලාත්මක වරන් තිබ්බයි. හැම දෙයක්ම රාසය ජනවෙන් දනවන විදිහට වගේ සහ හරි විචිත්‍රවත් විදිහ හරි මනරම් විදිහට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළා තියෙනවා. විශේෂයෙන්ම කැමරා කෝණත් ඉතාම ලස්සනයි. මට ඇත්තටම මේ චිත්‍රපටිය දැක්කම තාමත් මං ඉන්නේ මානසිකත්වේ. මටම මං ගැන පුදුමයි. මොකද මම සාමාන්‍යයෙන් ඕනිම දෙයක්චර ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. හැබැයි මේ චිත්‍රපටියේ රංගපෑම මට එක්කෙනෙක්ගේ නමක් කියලා කියන්න බැරි තරමට හැම කෙනාගේම රංගපෑම ඉතාම ඉහළයි. මං හිතන්නේ මං හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටයේ රමාව මාව කුතුහලට දන්වලා මාව මේ විදිය සංවේදී පත් කළ චිත්‍රපටයක්. මං හිතන්නේ හැම කෙනෙක්ම නරඹන්න ඕනේ. ඒක ඇත්තටම හරි අපූර්ව අත්දැකීමක්. ඒ වගේම දැන් දරුවෙකුට දෙමව්පියන් කොච්චර ආදරේද කියන එක මේකේ තියෙනවා. දැන් ඇත්තටම අපි මං තාත්තා කෙනෙක් නොවුණාට මං දන්නවා මගේ අම්මා මට දක්වපු ආදරේ කොයිතරම්ද කියලා. ඉතින් ඒ ආදරේ මේ චිත්‍රපටයේ මනාම ෆිල්ම් වෙනවා. ඒත් අවසානයේ දරුවා දෙන්න බෑ කියන්නේ ඒ අපි කොච්චර ඒක අත්වැරදීමකින් වුණ දෙයක් වුණත් ඒ හැබැයි දරුවෙක් දකින්න තමාගේ ලේන් පන් ඒක හරි අමුතු හැඟීමක් වෙන්න ඕනේ කියන එක මට හිතෙනවා. ඉතින් මම මේ චිත්‍රපටයේ සුබපතනවා. මේකේ හැම දෙයක්ම මට වරදක් කියන්න නැති තරම් අනර්ග චිත්‍රපටිය. මේක කලාත්මකද වාණිජද කියන්නත් බෑ. මේක මැදමාවතේ ඉතාම හොඳ චිත්‍රපටිය. මම හිතන ප්‍රේක්ෂකයන් මේක ඉතා ආදරෙන් වැළඳ ගනිමි කියලා. ඉතින් මම සුබපතනවා මේක ඉතාම සාර්ථක වෙන්න කියලා. විරණේ රළලෙසේ ඔබ හඹන්නේ මි දරුගෙන ඔබ ළඟ තබා ආදරේ කියන්නම්. ශමීර නවුටන්ගේ දෙවැනි ෆිල්ම් එක මං හිතනවා හරි අපූරු කතන්දරයක්. ප්‍රේක්ෂකයින්ට, සිනමා රසිකයින්ට, ලාංකීය සිනමා රසිකයින්ට ඉතාමත් හොඳ රසවින්දින පුළුවන් සහ ඉතාමත් මානුෂික කාරණයක් ඇතුළු රැගත් චිත්‍රපටයක්. ඉතින් මං හිතනවා ඉතාම හොඳ මට්ටමකට නිර්මාණය වෙලා තියෙනවා කියලා චිත්‍රපටය. ඉතින් ආරාධනා කරනවා ප්‍රේක්ෂක, ලාංකීය ප්‍රේක්ෂක හැමෝටම ඉදිරියේදී නරඹන්න පුළුවන් ඔබට නරඹන්න ඇවිත් සහ රසවින්දින සහ ඔබේ අදහස් සහ ඔබගේ ප්‍රතිචාරය අපිට දෙන්න කියලා. Thank you.
හරිනු ළමයි. ආව්. නැගිටින්නකෝ. යන්නේ මේ නිවාඩු දවසේ මම නිදා ගන්න දෙන්නකෝ සාහන්. අයෝ මේ අපි නැන්ද ඇවිල්ලා. නැන්ද? අතරම මෝඩ බයිසිකල් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරලා වසර 8කට පස්සේ තමයි මම සිර නිරෝමල් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් අතරම මෝඩ බයිසිකල් චිත්‍රපටයේ කතා කරේ තරුණ තරුණියන්ට ආදරය කරන්න දෙන නිදහස සම්බන්ධයෙන්. ඉතින් මේ චිත්‍රපටයේ කතා කරන්නේ විවාහපත් වෙච්ච තරුණ යුවලක්, දරුවන් බලාපොරොත්තු වෙන යුවලක්, ඔහුගේ දරුපල ප්‍රමාද වීම නිසා ඔවුන් මුණ දෙන තත්ත්වයක් ගැන තමයි මේ චිත්‍රපටයේ කතා වෙන්නේ. අතරම අද වර්තමාන සමාජය ගත්තම ගොඩාක් කාන්තාවෝ, ගොඩාක් බැඳපු කට්ටිය මේ ප්‍රශ්න නිසා ගොඩාක් පීඩා වදිනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අතරම මේ ආසියානු කලාපයේ අතරම. විශේෂයෙන්ම මේ ප්‍රශ්න නිසා ගොඩාක් දෝෂ දර්ශනයට ලක් වෙන ගෙදරක කාන්තාවන් ඒ නිසා සමහර මේ ප්‍රශ්න නිසා විවාහ සංස්ථා දෙදෙරල යනවා. ඒකෙන් තමයි මේක නතර වෙන්නේ. ඉතින් මම හිතුවා මේ ගැටලුව නිසා දිහා සුභවාදීව බලන ගැතු උත්සාහයක් තමයි අතන සීනල මල්ජිත් කඩේ කියන්නේ. නුඹ ආදාසිට ආදරින් ජීවිතයේ කිම් නිවේ සෛව සම්දු මගේ රෝස මල් කැකුලි මගේ රෝස මල් කැකුලි මගේ රෝස මල් කැකුලි ආදරණීය චිත්‍රපටය බෙදා ගන්න කියලා බොහොම හැමෝටම ආරාධනා කරනවා. මම හිතනවා ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියා හේමා රණසිංහ, ඒ වගේම දුෂේනි මිවුරංගි, දුෂේනි ඉද සිල්වා, මේ දෙන්නගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් මේ චිත්‍රපටය හරහා හම්බේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමෝටම එන්න කියලා බොහොම ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් රසක් මේ චිත්‍රපටයට දායක වෙනවා. ප්‍රියන්දසේන විරත්න, වීනා ජයකොඩි, ශ්‍රියානි අමරසේන, කල්න ගුණසේකර, මයුර කාංචන, දයාලේ වේදිරසිංහ, ඉතින් විශාල රංගන ශිල්පීන් ප්‍රමාණයක් මේ චිත්‍රපටය රංගනයෙන් දායක වෙනවා. ඉතින් මම හැමෝටම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න ළඟ දින සිනමා ශාලාවට සීන නිරුම්මල් චිත්‍රපටයේ රස විඳින්න බලාපොරොත්තු දැස් දැල්වාගෙන ඉන්න කියලා. සාන්. අපි වෙන රටකට ගියොත් මොනවා නැතත් අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. අපේ වැරදි අඩු පාඩු හොයන්න කාත් කවුරුත් එතකොට නෑනේ. ඔයා මාරලා මේක නේ. ඔයා හදන ප්‍රශ්න වලින් පැනලා යන්නේ ළමයෝ. ඇයි? කවුරු මොන දේ කිව්වත් ඔයා මට ආදරේ නේද? කෝ බලන්න ඔයාගේ ආදරේ.
සිහින නෙළුම්මල් චිත්‍රපටිය සිනලි මීඩියා ආයතනය වෙනුවෙන් අපි නිෂ්පාදනය කරපු පළවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටිය 23 වෙනිදා ඉඳලා දිවයිනේ චිත්‍රපට ශාලාවේ 60කට අධික ප්‍රමාණයක තිරගත වීමට නියමිතයි. ඉතින් මේ චිත්‍රපටියට සම්බන්ධ වෙනවා රංගනෙන් හේමාල්, දුෂේනි, උමාලි, ප්‍රියන්ත සෙනවිරත්න, කලන ගුණසේකර, දොඩි ශ්‍රියාණි අමරසේන, ඒ වගේ ප්‍රවීණ ජනප්‍රිය සදක්ෂ නළුලියන් රසක් සහභාගී වෙනවා. ඉතින් මේ චිත්‍රපටියේ සින්දු තුනක් තියෙනවා. ඉතින් මේ සින්දු ඔක්කොම රචනා කරේ ශමීර නාවුටුන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂක. සින්දු ගායනා කරන්නෙත් ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන් පිරිසක්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න එන්නයි කියලා 23 වෙනිදා. මේක පවුලේ නගරබදව ජීවත්වන පවුලක ළමයි නැති පවුලක් වටා ගෙතිච්ච ලස්සන සංවේදී කතා පුවතක්. ඉතින් ඔබ සැමටම අපි ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි. ඔබ හිතනවද නවමි කීයටවත් ඒකට කැමති වෙයි කියලා? ඒක මම බලාගන්නවා. නිකන් කිරිදරුව පාවිච්චි කළා එන ගාන වැඩ කරන්න බස්. උතරන්! අනේ මගාරිය අවාසනාවන්ත ගෑණියෙක් සහ වැඩේනේ සහන් වෙලා තියෙන්නේ. කුමාරිට අසංක කියලා කෙනෙක් කතා කරලා. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධකාරය.